ඊස්රායිල් සාත්තු සේවා රැකියාව සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාරයංශය මගින් ඔන්ලයින් ක්‍රමයට මම ඇප්ලිකේෂන් එක ෆිල් කරා. ඊට අමතරව NVQ ලෙවල් 3 එක්සෑම් එක කරා. ඔන්ලයින් ක්‍රමයට කයාගවීන් කෝස් එක කරා. 14 days ඉංග්‍රීසි කෝස් එකක් වෙනම කරා. ඒ ටික ඔක්කොම සම්පූර්ණ වුණාට පස්සේ තමයි ඔන්ලයින් ක්‍රමයට ඇප්ලිකේෂන් එක දාලා මාස දෙකකට විතර පස්සේ විදේශ සේවා නියුක්තිකාරයංශයෙන් මට කතා කරලා කිව්වා ඔයාව ලොටරි සිස්ටම් එකෙන් සාතු සේවා රැකියාව සඳහා ඊශ්‍රායලෙන් තෝරාගෙන තියෙනවා. ඇත්තට මට ඒ වෙලාවේ කියන්න වචන නැහැ ඇති වෙච්ච සතුට. මම බදුල්ල ට්‍රේනින් සෙන්ටර් එකෙන් තමයි මම ඔන්ලයින් ක්‍රමයට ඉගෙන ගත්තේ හැමදේම. ඒ ගුරුන්ගේ ගුරුහරුකම් මැද හොඳට ඒ ටික ඔක්කොම කරා. ඊට පස්සේ අපිට පීබා ආයතනයෙන් ඉන්ටර්විව් එකක් කැඳෙව්වා ලංකාවේ තව ආයතනයක් සම්බන්ධ කරගෙන. ඒකෙත් ඇත්තටම අපිට ලොකු අමාරු දෙයක් වුණ නැහැ. මොකද අපි විදේශ සේවා නියුක්තිකාරයංශයේ මඟ පෙන්වීම යටතේ තිබුණ සෑම පරීක්ෂණයකටමත් සෑම එක්සෑම් එකකටමත් ඔන්ලයින් ක්‍රමයෙන් අපි සහභාගී වුණා. හොඳට මූණ දුන්නා අපි මේ ඉන්ටර්විව් එකට. ඒකිනුත් පාස් වෙලා ඉඳලා ඊට පස්සේ මාව තෝරගෙන තිබුණා ගාඩියන් කෙනෙක් ඇවිල්ලා මම මගේ සුදුසුකම් බලලා එයාගේ මහත්යව බලා ගන්න මාව තෝරගෙන තිබුණා. විදේශ සේවා නියුක්තිකාරයංශය හරහා යන්න මට වියදම් වුණේ රුපියල් 325,000ක් වගේ. කියන්නේ මට එක්සෑම් වලට මග වියදම් ඒ ඔක්කොම එකතු වුණාම ඕනනම් 1,03,000ක් විතර අපිට යන්න ඇති. විදේශ සේවා ඊශ්‍රායෙල් යුනිට් එකේ ඉන්න සියලුම මිස්ලසලා අපිට අපි වෙනුවෙන් ගොඩාක් හැම වෙලාවෙම අපිට කෝල් කරනවා අරක කරන්න මේක කරන්න කියලා හැම දෙයකටම ගුරුහරුකම් දුන්නා. ඇත්තටම මට ගොඩාක් සතුටුයි. මං පළමුවත් දෙවනුවත් තෙවනුවත් ආයිත් පාරක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව අපේ ලංකාවට ලබා දීම සම්බන්ධයෙන් ඊශ්‍රායෙල් රජයටත් අපේ ශ්‍රී ලංකා රජයටත් විදේශ සේවා නියුක්තිකාරයංශයේ සාමාන්‍ය අධිකාරීතුමා ඇතුළු අපේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සර්ලා මිස්ලා හැමෝටමත් අනිත් අපේ සියලුම සහෝදර සහෝදරයන්ටත් ඔක්කොටම මම ස්තුතියි.